එවගේම මේ අවස්ථාවට සපමිණි ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස මහත්තුමා ඒ වගේම සියලුම දේශපාලන සම්භාව්‍ය අමුත්තන්ගෙන් අවසරයි ඒ වගේම ආදිසිස්ස සංගමේ සියලුම නිලධාරි මහත්මයන්ගෙන් අවසරයි ඒ වගේම 6-7 ශ්‍රේණිවල සියලුම දෙමෝපියන්ගෙන් අවසරයි අප විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති මහත්මයනි සහකාර විදුහල්පති මහත්මයනි සියලුම ගුරු මහත්මයනි ඒ වගේම සියලුම දුවදවුරන්ගෙන් අවසරයි මම හිතන්නේ මේ මොහොතේ මුලින්ම මම විසින් කළ යුතු ප්‍රධාන කාර්යය හැටියට මම දකින්නේ මේ පැමිණ සිටින සියලුම සම්භාව්‍ය අමුත්තන් අප පාසල වෙනුවෙන් ඉතාම ආදරෙන් පිළිගැනීම මම හිතන්නේ නම් වශයෙන් ගොඩාක් නොකීවත් අපේ විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස මහත්තුමා ඒ වගේම දිලිප් වේදාරත්න මහත්තුමා ඇතුළු ඒ සියලුම සම්භාව්‍ය අමුත්තන් පාසල වෙනුවෙන් මම පිළිගනු ලබනවා මම හිතන්නේ මේ මොහොතේ අපිට ඉතාම වැදගත්ම අවස්ථාවක් හැටියට මම දකිනවා අප පාසල තුල ළමයි 5014ක් මේ වෙනකොට ඉගෙනු ලබනවා ඒ වගේම ගුරුවරු 218ක් මේ වෙනුවට ඉගෙනීමේ කාර්යභාරය දෙනවා අනද්දින කාර්ය මණ්ඩලයේ 38ක් ඉන්නවා මෙතර විශාල ප්‍රමාණයක් ඉන්නකොට අපිට ගොඩක් ප්‍රශ්නක් තියෙනවා මම හිතන්නේ ඒක එක ප්‍රශ්නයක් තමයි අද ඔබතුමා විසින් අද විසඳලා දුන්නත් මම හිතන්නේ අපිට 6-7 ශ්‍රේණිවල පමණක් ළමයි 1000ක් ඉන්නවා ඒ 6-7 ශ්‍රේණියේ පමණක් ඔය ස්මාර්ට් ක්ලාස්රූම් එක ලැබුණාට මම හිතන්නේ සියලුම පන්ති වලට ඕක ඔය විදිහටම පරිහරණය කරන ප්‍රමාණවත් වෙයි කියලා ඒ නිසා මම ඔබතුමාගෙන් පළමුවෙන්ම ඉල්ලා සිටිනවා ඔය විදිහටම අපිට පුළුවන් නම් 6-7ට එක ස්මාර්ට් ක්ලාස්රූම් එකක් දුන්නා වගේම 8-9ට එකක් 9-10ට එකක් 11-12ට එකක් වශයෙන් ආදී වශයෙන් අඩුම තරමේ ශ්‍රේණියකට එක ස්මාර්ට් ක්ලාස්රූම් එක බැගින්වත් ලැබුණොත් මම හිතන්නේ පොඩ්ඩක් අපිට ප්‍රමාණවත් වෙයි කියලා මම හිතනවා ඊළඟට ඔබතුමා නොදකින්න ඇති 11 ශ්‍රේණිය පන්ති 11 ශ්‍රේණිය සියලුම පන්ති කාමර හෙට අනිද්දා වෙනකොට අනිවාර්යයෙන්ම බිම වැටෙන තත්ත්වයට අබලංග වෙලා තියෙන්නේ. ඒ නිසා අපිට ගොඩනැගිලි වල ලොකු ගැටලුවක් තියෙනවා. මම හිතන්නේ තට්ටු 4ක හෝ 3ක පන්ති කාමර 14කින් සමන්විත වන දැන් ප්‍රමිතියේ තියෙන 20යි 20 කාමර වලට වඩා අපිට 20යි 30 කාමර තියෙනවා නම් තමයි වඩා හොඳ වෙන්නේ. මොකද අපිට ඉඩ ප්‍රමාණිත් එක ගන්නකොට මේ ක්ලාස්රූම් වල ඉන්න බෑ. ඒ තරම්ම ඉන්න ළමයි ප්‍රමාණය වැඩි නිසා ළමයිට හරි අපහසුයි ගුරුවරුන්ට ඉගෙනීම කටයුතු කිරීමත් අපහසු නිසා මම යෝජනා කරන ඔබතුමාගෙන් අපිට පුළුවන් නම් ක්ලාස්රූම් 14කින් යුත් ගොඩනැගිල්ලක් ලබා දෙන්න කියලා. ඊළඟට මට ඔබතුමා එක්කගෙන යන්න බැරි වුණා. මම ඉන්න ඔෆිස් එකට මගේ කාර්යාලයට මම හිතන්නේ මේක මොනම පාසලකවත් නැති ඒ කියන්නේ මට ඇත්තටම පාසල ගැන අවතක්සිරෝ කතා කරන නෙවෙයි. නමුත් පොඩිම 8-10 වගේ චූටි හුණ්ඩුවක් වගේ කාමරයක් තමයි විදුහල්පතිතුමා ඉන්නේ. ඉතින් 5000 ගානක් ළමයි ඉන්න 218 ගුරුවරයින් තැනක මම හිතන අභිමානවත් පරිපාලන ගොඩනැගිල්ලක් තිබිය යුතුයි තමයි මගේ හැඟීම. මම හිතන්නේ ඒ නිසා ඔබතුමාට හැකියාව තිබේ නම් අපිට පරිපාලන ගොඩනැගිල්ලක් සහ තට්ටු 4ක පන්ති කාමර 14කින් සමන්විත ගොඩනැගිල්ලක් ලබා දෙනවා නම් මම ඉතාම අගය කරනවා. මම මේ පාසලට පැමිණලා අද වෙනකොට අවුරුදු 2යි වෙන්න හරියටම අවුරුදු 2යි ඒ අවුරුදු 2 තුල මම කරපු වැඩ ටික මම එකක් දෙකක් ඕනනම් ඔබතුමාට දැනුවත් කරන්නම් මේ ශ්‍රවණාගාර සම්පූර්ණ සවුන්ඩ් සෙට් කරේ මම මේ සියලුම සවුන්ඩ්ස් වලට 118ක් ගිහිලා තියෙනවා ඒ වගේ මේ කර්ටන් ඔක්කොම දැම්මේ මම මේවටත් ගිහිලා තියෙනවා 112ක් ඒ වගේ මිස්තරා වැට ඉදි කරනවා 118ක් ගිහිලා තියෙනවා ඊට පස්සේ ඉස්සරහ තාප්පේ ඉස්සරහ ඒ පොඩි වැටක් ගිහිලා තියෙනවා ඒකට 114ක් ගිහිලා තියෙනවා ඊට පස්සේ ඇතුලේ දියැල්ල හැදුවා 123ක දියැල්ලක් හැදුවා ඊට පස්සේ මේ වටේම කැටල්ලලා මේ සියලු දේවල් හැදුවේ මම ඒතර ඒවටත් විශාල මුදලක් ගිහිලා තියෙනවා ඊට පස්සේ මල් පෝච්චි තියලා ඊළඟ එලිමහල් රංග පීඨයක් හැදුවා වෙනම මතන ඒකටත් විශාල මුදලක් මම වියදම් කරලා තියෙනවා ඊට අමතරව ළමයිට කැන්ටිමක් තිබුණේ නැහැ හොඳ කැන්ටිමක් මම කැන්ටින් ගොඩනැගිල්ල ගොත් හැදුවා නමුත් ඒක තාම ප්‍රමාණවත් මදි ඒකත් මම ආපු කාලය තුල තමයි හැදුවේ ඊට පස්සේ අධ්‍යාපන පැත්තෙන් අපි ඉතාම විශිෂ්ට ජයග්‍රහණ රාශියක් අරගෙන තියෙනවා පාසලට මම හිතන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ විතරක් නෙවෙයි මුළු ලංකාවම ගත්තොත් එහෙම උසස් පෙළ හොඳම ප්‍රතිඵල අපේ කියලා මම හිතන්නේ ඒකට හේතුව තමයි එක වර්ෂයකට වෛද්‍යවරු 42ක් බිහි වෙනවා අපේ පාසලේ. එක වර්ෂයකට වෛද්‍යවරු 42ක්. ඒ වගේම එක වර්ෂයකට ඉංජිනේරවරු 45ක් බිහි වෙනවා. එහෙම බැලුවම කැම්පස් යන ප්‍රමාණය 90%ට එහා අපේ කැම්පස් යෑම සුදුසුකම් ලබනවා. මම හිතන්නේ ඒ තරම් හොඳ පාසලක් වැටෙන්න දෙන්න එපා කියන එක තමයි මගේ ඉල්ලීම. මොකද අපිට ගුරුවරුත් අඩු ප්‍රමාණයක් ඉන්නේ.
භාෂා විෂයන්වල ගුරුවරු ඇත්තෙම නැහැ. දැන් 218ක් ගුරුවරු හිටියට භාෂා විෂයන්වල ගුරුවරු අඩුයි. කොරියන්, ජපන්, ෆ්‍රාන්ස් වගේ භාෂාවලට සහ ඉංග්‍රීසි මාධ්‍ය ගුරුවරු අඩුයි. ඒ වගේම ඉංග්‍රීසි විෂයයට ගුරුවරු අඩුයි. ඒ නිසා මම ඔබතුමාගේ ඉල්ලා සිටිනවා පුළුවන් නම් ඒ පැත්තත් අපිට හදලා දෙන්න. ඊට අමතරව අනද්දින කාර්යමාලයේ 38ක් හිටියට අක්කර 16ක් විශාල මේ භූමිය සුද්ධ කරන්න ඉන්නේ 3 දෙනයි. කම්කරු 3 දෙනයි. මම හිතන්නේ කම්කරු 3 දෙනාගෙන් මේ සම්පූර්ණ භූමියක් සුද්ධ කරගැනීමේ ගැටලුවක් තියෙනවා. ඒ නිසා ඔබතුමාගේ අවධානය යොමු කරන්න පුළුවන් නම් මේ කියපු කාර්යයන් ටික අපිට ඉටු කරලා දෙන්න. එතකොට මට මේ පාසල පුළුවන් ලංකාවේ අංක 1 පාසල බවට පත් කරන්න. ඒ වගේම තව ගොඩක් අඩුපාඩු ගන්න තිබුණත් මම ඔබතුමාට වෙනම මේ ලිඛිතව හරිය දැනුවත් කරන්නම්. කාලය වේලාව යන බැවින් එන සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් අමන් නීරෙනවා. බොහොම ස්තුතියි.